Patanggamu Sri Lanka, Magan Patanggamu. Anurukumarada. Obemetik Vena Balapurten Shri Adarani Nayakatte. මේ අවස්ථාවේ නියත වශයෙන්ම සැප්තැම්බර් 21 වෙනිදාට මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා බවට පත්වන සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාගෙන් අවසරයි. පේනව නේද වැලිමඩ ඌවේ ජනතාව ඔබතුමාව ජයග්‍රහණය කරලා ඉවරයි කියන එක දැන් මෙතනදී පැහැදිලි වෙනවා. ගරු ජනාධිපතිතුමනි, මොකද දැන් අපිට කියවෙන්නේ ජනාධිපතිතුමා කියලා. මොකද දැන් ඉන්න හාදයා ජනාධිපති නෙමෙයි, එයා අනුර කුමාරට කඩේ යන කොල්ලෙක් වෙලාද. එනිසා අනාගත ජනාධිපතිතුමනි, අපි දන්නවා අදාර වියරු වැටෙනු ජනතා විමුක්ති පෙරමුණ අද උත්සාහ කරනවා මේ රට ලේ විලක් බවට පත් කරන්න. අපි දැක්කා ඒ ජනතා විමුක්ති පෙරමුණේ රණවිරු බලවේග කියන ඉන්දික මහින්ද කරුණාරත්න කියන ඒ විශ්‍රාමික හමුදා සෙබලා නිලධාරියා, ඔහු ඇත්තෙන්ම ඔහු ගැන හොයලා බලපුවාම මේ ඉන්දික මහින්ද කරුණාරත්න හමුදාවෙන් ඉවත් කරපු කෙනෙක්. මිනිස්සුන්ට පොළු තියලා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා හමුදාවෙන් ඉවත් කරපු ඉන්දික මහින්ද කරුණාරත්න, ඔව් NPP එකේ රණවිරු බලවේග කියාගෙන වීඩියෝ එකක් ඉදිරිපත් කරා. ඔව් කියනවා සැප්තැම්බර් 21 වෙනිදා දිනුවට පස්සේ උඹලට ගහනවලු. ඔව් කාටද උඹලට කියලා කියන්නේ? හමුදාපති මහේෂ් සේනානායකට, හිටපු හමුදාපති දයාරත්නායකට, ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාට ශක්තිය දෙන ජෙනරල්ට, මේජර් ජෙනරල්ට, මේ ඌව පරණගම වැලිමඩ බණ්ඩාරවල හපුතලේ මේ බදුල්ල දිස්ත්‍රික්කේ සමගී ජන බලවේගයට වැඩ කරන ඔබතුමාලා වැනි ගමේ නායකයින්ට කියනවා උඹලට ගහනවලු, ටෙලිෆෝන් කාරයින්ට ගහනවලු. ඒ හයිය කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ඒ හයිය ඇවිල්ලා තියෙන්නේ අපි දන්නවා අද ජනතා විමුක්ති පෙරමුණ අර එදා 88-89 කරපු පන්ති පහ වගේ මොළ හෝදන සෙල්ලම පටන් ගන්න තියෙනවා. දැන් ඒගොල්ලෝ දන්නවා ඡන්දයෙන් බලය ගන්න බෑ, නැවත ලේ විලක් වගුරෝලා මිනි මරලා බලය ගන්නවයි කියන එක තමයි ඒ ඉන්දික මහින්ද කරුණාරත්න කියන හමුදාකාරයාගේ කතාවෙන් පේන්නේ. සාමාන්‍යයෙන් හමුදාවේ භාෂාව තමයි උඹලට ගහනවා, එහෙම නැත්නම් ගහලා දානවා කියන්නේ මරලා දානවා කියන එක තමයි හමුදා භාෂාවේ. අපි කියනවා ශ්‍රී ලංකා පොලිසියට මෙතනත් නිලධාරීන් ඉන්නවා, එදා 88-89 ඒගොල්ලෝ ඝාතන රැල්ල පටන් ගත්තේ ගමේ හිටපු පොලිස් නිලධාරියාගේ පවුලේ අය ඝාතනය කරලා තමයි එදා JVP එක මිනිමරන්න පටන් ගත්තේ. එහෙනම් දැන් පරාජය පෙනිපෙනී ඉද්දී මේ රට ලේ විලක් බවට පත් කරලා මිනි මරලා හරි බලය ගන්නවයි කියන JVP එකට අපි කියනවා අපි උඹලට දෙන්නේ නැහැ ඉඩක්. සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ සමස්ත ජනතාව එක්ක, ඌවේ ජනතාව එක්ක අපි සජිත්ව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී 9 වෙනි ජනාධිපතිවරයා බවට පත් කරලා ජනතා විමුක්ති පෙරමුණේ ඒ ලේ පාසිත, ඒ මිනිමරු උද්දච්ච කුහක ඒ සිහිනය අපි නැති කරනවා, බොඳ කරනවා, සුණු විසුණු කරනවා කියන එක මතක් කරනවා. එයාලා මොකද්ද කරන්න යන්නේ කියන එක එයාලට ඡන්ද දෙන්න හදන අයවත් දන්නේ නැහැ. JVP එකේ ප්ලෑන් එක දන්නේ, JVP එකේ ඉන්නවා ලක්ෂ 4ක කාඩර් එකක්. හැමදාම යාලත් එක්ක කඩේ ගිය, මිනිමරපු, පෝස්ටර් ගහපු, ගමේ ඔබතුමාලගේ අල්ලපු ගෙදර ඉන්න JVP කාර්යය ගැන හිතලා බලන්න. එයාගෙන් අල්ලපු ගෙදර මිනිහාගෙන් ඇහුවොත් එහෙම කියයි ඕක අපේ ගෙදරට පෙස්සන් ගහන එක තමයි වැඩේ. මොකද ඊර්ෂ්‍යාව කුහකත්වය තමයි JVP කාර්යෙන්ගේ පාපුව ඇතුලේ තියෙන්නේ. එහෙම නේද? ජෙප්පෝ ඉරිසියයි නේද? ජෙප්පෝ කුහකයි නේද? උන්ගේ ඉරිසියාව කුහකත්වය දැන් දරා ගන්න බැරුව මේ රට ලේ විලක් බවට පත් කරලා මේ රට අන්මු සොහනක් බවට පත් කරලා බලය ලබා ගැනීම වෙනුවෙන් යට ගේම් එකක් ප්ලේ කරනවා. ඔය ඉන්න හරිනි නෝනලා ඔවා දන්නේ නැහැ. ඔය මේ පැතිවල ඉන්න ජේවිපයට උදව් කරන ඔය ව්‍යාපාරිකයෝ 3-4 දෙනා ඒවා දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ජේවිපයක මිනි මරන්න ගද්දී ඔය අද ජේවිපයකට වක්‍රව උදව් කරන අයත් ඒ ෂොට් එක හම්බෙනවා. ඒ ආරක්ෂා කරන්න වෙන්නේ සජිත් ප්‍රේමදාසටත් ඔබතුමාලටත් අපිටත් කියන එක මතක් කරන්න කැමතියි. ඒ නිසා ආචාර්ය හරිනි අමරසූරිය නෝනා ඔයත් පොඩ්ඩක් බලන්න යටින් මොනවද වෙන්නේ කියලා. උඩින් තියෙන දේ නෙමේ යටින් තියෙන යට ගිනි ජාලාවක්. Tamange මිනිමරු සංස්කෘතිය නැවත එළියට අරන් මිනිමරලා හරි බලය ලබා ගන්න තමයි ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ. අපි දැක්කත් පය පහකට ඒගොල්ලෝ අරගලේ වෙලාවේ බලය ගත්තා. ගෙවල් 200 ගාණක් ගිනි තිබ්බා. මිනිමරුවක් සිද්ධ වුණා. අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීරෙක් ක්‍රූර විදියට ඝාතනය කරා. අහිංසක පොලිස් නිලධාරියෙක් නිට්ටමේදී ක්‍රූර විදියට ඝාතනය කරා. ඒ නිසා ඒ යුගයේ ඇතිවෙන්න ඉඩ දෙනවද කියලා අපි අහනවා. ඒ නිසා සමස්ත රටේ ජනතාවගෙන් අද රැවටිලා ඉන්න තරුණයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද සමහර තරුණයෝ කියනවනේ අපි මේ සැරේ දීලා බලමුලු. තරුණයෝ කියනවා. දැන් ඔබතුමාලට වහකොප්පියක් දුන්නොත් ඔබතුමාලා කියනවාද වහකොප්පිය බීලා බලමු කියලා? වහකොප්පිය බීලා බලමු කියනවාද? වහකොප්පියේ තියෙන්නේ වහ කියලා දැන ඒක බීලා බලනවාද? නෑ. ඒ නිසා බීලා බලන්න යන්නත් එපා, දීලා බලන්න යන්නත් එපා. JVP එකේ කුප්පිය ඇතුළේ තියෙන්නේ මේ රට විනාශ කරන ඒ ක්‍රූරත්වය නැමැති වහ කුප්පිය කියන එක මතක් කරමින් 21 වෙනිදාට ඒ ජනතා විමුක්තිපරමුණේ ක්‍රූරත්වය අපි නැති කරනවා, විනාශ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්, සජිත් ප්‍රේමදාසගේ පාලනයක්, පුංචි මිනිහාගේ පාලනයක්, ගොවියාගේ පාලනයක් ඇති කරලා මේ රට දිනවනවයි කියන එක මතක් කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි ඔබතුමාලට.